න් වාසනාවන් සෑම සීලු දෙනාාටම මෙමාව ඇහෙනවද ඒ චුට්ටක් කොළුව වන ෙම ඉන්නකො පොඩ්ඩක් හරි සතුටින් හරි හරි. කොඩි ඉනාවක්ඕෝනෙ ක්ලාස එක ජයවේවා නියමයි හරිම සුදුදරයි ලසනයි අපිේනම් යමුද පලවෙනි ගන්නට ටියව් අංග තිස්සතර ගන්න හැමෝම තිස්සතර තිසතර තිසර? සදර ගෙදර වැඩ කරපු අය අත උත්සන්න කියලනම් කියන්න නැහැ මොකද ගොඩාක් දරුවෝ ගෙදර වැඩ කරලා ඉන්නේ. ස මෙන්න මේ දේ විශේෂයෙන් මතක් කරන්න නොනෙ මේ විශේෂෙන්ම මතක් කරන්නේ අදද සහභාගී වෙච්ච ගොඩාක් දරුව ඉන්නවා මේ දවශටිකේම සහාගී වෙච් දරුව ඉන්නවා ට සම්න්දතරයෙන් පස සාභාගේවිවච දර න්න්න තකොට යාලට ගෙදරවැඩ කරන වෙලාවක් තිබෙන. ඒයාල ගෙදර වැඩට කරලා නැහැ. නිසා ගෙදරවැ කරේ නැතිවුණත් කමන්නෑ මම උගන්නන දේ හොඳට අහගෙන ඉන්න අහගෙන ඉඳලා. ඔයාල්ට ලියන් අවස්සාාව ලබා දෙනකොට විනාඩිය එතකොට ටක්ගාල ලියන්න එතකට මරු. අරින එතකොට ඒක එහෙම කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. වගේම පුතේ මේක මතක් කරන්න ඕනේ විශේෂ යුනිමාසය පොඩ්ඩක් වෙනස් මාසයක් වෙයි ඔයාලට ඔයාලට තේරේ ජුනිමාස කරන කොට කොහොමත් වෙනස් මාසයක් වේ කියලා ඒක හේතුව ජුනිමාසේ පටන් ගන්නත් කලින් කියන පටන් ගන්න කොටම විශාල ප්‍රමාණයක් මුදල් තැන්පත් කරලා ස්ලිප්යවලා ගෙවීම් ගරූප් එකකටත් ඇතුල් වෙලා තියෙනවා මුදල් ගෙවීමම් කරලා පටන් ගන්න කොටම බන සිකරාතමයි අවසාන දිනේ තියෙන්නේ බන සිුරාදර කලින් දෙමයි ඇති නමුත් විශාල පිරිසක් හේතුව මම නොදනම් ඔබයි කොහොමාරි එකතු වෙලා ඉන්නවා. දැඩි වැඩි උද්‍යයෝග යක්ති නොදැන් අපේ දරුවන්ගේ මොකද විාගගේ ලංවෙන්න ලංවෙන්න උදයෝග වැඩි හොතමයි වෙන්න ඕන සමහර දරුවෝ විභාග ලංවෙන්න ලංවෙන්න බයි වවුලන කොට අපේ දරුව හරිම ආසාාවෙන් බලාගෙන නොව භාග ලංගන්න කොට හොඳටම විභාගෙලියන්න හරිනේ. මේ ලිංක එකෙන් එන්න පුළුවන් දරුවෝ දාහකට පමණයි එන්න බැරිවුුණොත් මතකතියාගන්න තක්ගාල YouTubeටිය් ලිංක් එක දාලා ඇතිවාලගේ ගෘප එකකට ඒකට සභාගී වෙන්න. දැනුත් දහස සම්පූර්ණ වීගෙන එන්නේ ඒනිසාට YouTubeුට එකට යන්න ඒකෙන් එන්න එතකොට වගේ අවස්සාාව ලැබෙනවා. හරිනේ හරි. මෙන්න අපි යනවා පලවෙනි ගණන්නට. පල්ල වෙන්නේ ගන්නන්නට ඔබ හා යන්නවා. AHB නගර දෙක හරිමැද පාසල පිහිටා ඇත ඒ සහ නගර දෙක හරිමැද පාසල පිහිටල තියෙනවලු පාසට කිලෝමීට එකක් දුරින් රෝහල පිහිටා ඇත. ඒ සිට පාසල වෙත ගමන් කරන රෝයි කිලෝමීට දෙයි මීට්‍ර පන්සියක් ගමන් කර ඉල්ලූ අපෙන් අනු AAB අතර මුළුදුරගියද ඒ රෝහලට ඇති දර කියද කියලා ඔහොම හොම හනවා කමන්නන්නේ මම මේක විසඳන්න්නම හෙම ඒහා බී නගර දෙක අතරම හිමි විසඳමු ඒහා බී කියන නගර දෙකාතර පිහිටල තියෙනවා හරි මැදිින් මාගේ පින්වත්දරුවනි පාස පාසල පිහිටල තියෙනවා. මේ දෙක හොරි මැදින් පාසල ශෝකනේ. පාසලට කිලෝමීට එකක් දුරින් රෝහල. මේ කිලෝමීටරයක් දුරින් හොඳේ දුරින් රෝහල තියෙනවා. රෝරෝ රෝ රෝහල හරිේ. අපිට කියනව මෙහෙම. ඒ සිට පාසල වෙත ගමන් කරන රෝයි. ඒ ඉඳල්ල පාසලට ගමන් කරනවා! හරි! රෝයි යනවලු කිලෝමීට්‍ර දෙකයි මීට්‍ර පොන්සීයෝ කිලෝමීටර දෙකයි මීට්‍ර පන්සීයෝහරි අපෙන් අනවේ ඒ අබී අතර මුළුදුර ! මෙ අයින්න හරි මැදනෙ? එහනම් මෙතනීදල මෙතන්ට දුරත් දෙකයි පන්සීයයි ඇයිතික් දෙකව සවානය දෙකම සමානයි. ඒක තමයි හරිමැට. අපෙන් පළවෙනි එක අහනවා මේ හෙම කොහොමද ඒ බී අතර තියන මුළු දුර. ඒයින් දල්ලා පාසලට දුරටුම් පන්සියයම්. එතැන ඉඳලබට යන්න දෙකයිකේ එම් පන්සීයි එකතු කරනවා අපි එකතු කරනවා එම්දෙම්මම බින්දු බින්දු බින්දුු බින්දුුතාරකා පහයි පහ දහයිෙන් බිඳුව. එකක් ඉතිරි දෙනව මෙහට එකයි දෙකයි තුනයි දෙකයි පහයි. කිලෝවිිට්‍ර පායි උත්තරේ කිලෝ මීටර පහයි ඒක හරි දරුවත උත්සන්න අනි අම් මේ හරි අංක දෙක ඒ සිට රෝහලට අනේ ඒ ඉඳල පාසලට යන්න ගිය දෙකයි එකේ එම් පන්සී අයියෙන් මටාස් හිතුන රෝහලට යන්න. ආනේ මෙන්න රෝහලට යන්න තවත් කිලෝමීටර් එකයි තියෙන්නේෙ. කිලෝමීටර් එකයි මීටර් නොන් නෑ හොඳේ. අපි ඒ දෙකත් එකතු කරනවා. පන්චීයයි මේ බලන්න දෙකයි එකයි තුනයි තුනයි පන්සීය ආවදරුවෝ අත උස්සන්න. මං බලාගෙන ඉන්නේ ඔයාට වරදිනකං දුම සර් කෙනෙක් වෙනසර්ල නම් බලාගෙන ඉන්න ළමයින්ට හරි යනකක් මනම් බලාගෙනන වාරිදනකං ඒ ඔක්කොම බලාඉන්න වරදිනතුරුවපිට එතක වැරදු ට සෙේ හොදර තක එහම හිත රත්දන්න එාහමකිව කිය හරි. ඇත්තම් වරද වර දමත් හොඳර මති මේක තරදනවා එහෙම නෙමේ වැරදි වැරදි තමයි අපි කන ගන්න හරින අරි ඇබයි මේ ුට්ටක හරි අංජපකල් ට වුට් එකක් එකට හේතුව ප්‍ර්න ගොඩක් වැරදිලා තියෙනවාද මංඒක මේ හදන්න ප්‍රශ්නයෙන් ප්‍රශ්නය දැන් හැදුවත් වෙලා යන්නවනේ කේ දෙක අංකටැ ඇරන්න තමයි හදන්නේ පෙට්ටියක තිබූ පෑන් වලින් වලින් එකක් හැර එකක් හැර වෙනස්ස එකක් එකක් හැර දෙකක් රතුහා නිිල්ලය අනිත් දෙක රතුහා නිිල්්‍ය රනි රතුහා නිල්ය එකක් කැර ඉටිරි දෙක රතුහා නිල්ය පැහදිලි පැදිලි පැදිලි ඉට පස්සේ එකක් හැර දෙකක් කලුහා නිල්ය එකක් හැර ඉතිරි දෙක කළුහා නිල් නිල්නං ඉන්නවා. රයිගමය ගම්පොලෑ වගේ අනිත් කලු මෙන්න හරි. එකත් හරි. කලුහා නිල්ය එකක් හැර දෙකක් අලුහාරතුය. එකක් හැර දෙකක් කළුහාරතුය. අනේ වාසනාවන් වාසනාවන්. පෙට්ටියේ තිබූ පෑන් ගණන කියද. පෑනයි පෑනයි ්‍රීෑනයිෑ තුනයි ඒකත් මරි ජනතාව අත් ඔසන්න එපා හෙලලාවට තින ැගගේ හද නිඩද ෙන හන්න නඩිය අලුත් බලටම ඩි දෙෙන්නේ වේගෙන් කරන්න උඩ කොටස නෙමයි පුුතේ අපේ අලුත්යාලුවෝ අහගන්න අපි කරන්නේ අපේ ඔයාලගේ යාලුවෝ ටික ය හැමටි ු් එකකේ අට කොටස් ටික සාකච්ඡා කරල තියෙනව සෙන සුරාදාද මෙම සොරි ගිය සතියේ ඉරිදා ඉඳලා කරපු ගෙදර වැඩ ටික තමයි අද කරන්නේ උඩ කොටස් ටික කරන්න පුතේ ලබන ලබ නෙමේ හෙට. ඒ වරයි කියලා රංචයක්කාව ඇත්තද දන්නේ නෑ. පංගන්නකිවරද. අපි මංකිවු නැර මේ අප අලුත් බල වේගෙන් ලිය ගන අකුරු ලස්සනටම ලස්සට ලියන්න ඕනේ නෑ.හරිද පස්සෙ ලස්සන්ට ලියාගන වෙලාවත් තියනබලයි මේ ලස්සන මකුරුලමය තෝරන්න නෑ දැන් ගනම් පන්තියේදී. හරි. අනම මකනවා මකනවා? හරිනද ඉ ඌ අතරේ ආච්චිල සීියල ටික කුත්තින්නවා මේ හොම කරොන්නන් අපට ගණන් දෙක තුනක් කදන්නවේද සම්මන්ත්‍රේදී වගේ ඔයාලිවරලා මං පණදමාගෙන හති දමාගෙන රෑ කරා සම්මන්ත්‍රණය කනියම වැෑලේක බැලුවනේද? ලන්න සැපසේ බලනව ඉතින් හරි දැන්තියන සැපට ඉගන ගන්න කාලේ එනිසා ඉගන ගන්න වෙනවා මේ මේක මකරනවා මකරවා මකනවා මේ අරන ඇත ම කරනවා මකරනවා හරිේ හම්බෝ ලස්සන ගන්නක් ලස්සන ගන්නක් නිසුන් පස් දෙනෙකු හාර සිය බැකින් එකතු කළ මුද්දලින් පොත් මිලදී ගන ඉතිරිය ලෙස එක් අයකු රුපියල් පහ ැකින් පෙදාගන්න අල්ලදී. පස්න පොද ිල ගැනෙට වැැකල මුදල කිය පොත් තල්ට වැැකල පසු ඉතිරි මුදල කියද. පස්දනක් කිටියා ට ටක ක ට ඉ ක ටොකු ගුර ටවකු ටංක න්ක න්ග න්ග න්කි ංක ටිං හ තීන දාාර සැබුල පස්දිලින්. කැ කියද නොද හරසියයි ඔය අත්ථාර සීයයි මෙ අත්තාර සීයයි මෙ අත්තාර සීයයි මෙ අත්තාාර සීයයි ඒ! හෝරසීයේව කියක් දීලද පහෙන් ගුණ කරමු? සරක් බිඳදුව බිඳුවයි පසරක් බෙන්ඳුව බිඳුවය පසර කතර විස්සයි දෙෙදාහයි මන් නිකම් කෙව්වේ ඒ වගේම ඒ වගේම ඉතිරියල සෙක් අයෙකු පණහා බැගින් බෙදාගන්නල්ලද්දී මේ ඔයාට ඉතිරිය පණහයි හොඳේ ඔයටත් පණහායි පත්තියාගැ පණහායි පඩත් පණහයි ඒ ඔයටටත් පනහායි පන්න ඒව කියී අදද ඉතිරිවුුණේ පන්නහේ ඒවා එකයි දෙකයි තුන හතේ පහයි බල කියා ඉතිරිවෙලා ගලා. පසර බිඳවා බිඳුවයි පසර පහ විසි පහයි දෙය පණහනි. ඉතිරි වෙලා බෙදාගත දෙසිය පණහකට්ටියය අත්තට එනෙ ආහා කමන්නෑ. පලවෙනි ප්‍රශ්නය පලවෙනි ප්‍රශ්නය. පස් දෙනාව පොත්මිලබී ගැනීමට වය කළ මුදල කියද. රුපියල් දෙදහසක් එකතු කරගත්ත එක ඇත්ත. . ඒන් දෙසිය පණහා කිතුරු දුන්න නෙමේ කට්ටියට එන ඒ කයින් කරන්නකෝ බිඳුවෙන් බිඳුවක් බිදුවයි බිඳුවෙන් පහ කඩුකරගන්න කියල එහා ගෙදරට ගියා එහා ගෙදරන්නන්නේ ආර්ථික පහසුතා. ඊට හා පැත්තට කියා අන්නේ ගෙදරම් තියෙනවා පලන්න කොච්චර ආර්ථිකා පහුදා තිබුණත් මෙයාල කොච්චර හොඳ කියලා යායටට දහයක් තිබ්බත් මෙයාලට නැති බවදැනගෙන එන්නවා හරියට ඔයාල ඉදර අල්ලපු ගෙදර ඉන්න කට්ටියෝගේ. දහයෙන් පහක් අඩුකරාට පස්සෙ පහයි. නොවෙන් දෙක් අඩුකරට පසේ හතයි මෙතන එකයි එනම් පොත් මිලදීගනීමට වියදන් කර මුදල ටන්කුටම් ොට කකොට කොට. රුපියල් කියලා ලියමුද එක් දහස්සත් සියපණහයි ඒක හරි ජනතාව ඉතින් අත උසනවා යමයි පොත්තලට වැයකල පසු ඉතිරිීවූ මුදල රුපියල් දෙසය පණහා කියල මමලියනවා මෙන්න එක හරි. යනවා අංක දෙකට මට පේනවා ම මෙහෙම ගනන් හදන කොට මම හදන වෙලාවම ලියාගන්න අය මට ඒකට්ටය දෙැක්කම හිනොයොනවා. මොග දන්නවද අපරාධවාඩි වෙලා පන්තියට ඉන්නවා. ස්තීර වශයෙන්ම ශිෂ්‍යත්්‍යෆේල්ඇයි කතා දෙකක් නෑ ශිෂ්‍යතතුී බගේ පෙල්වෙෙන ලමයි සෙට්ටකනේ ඇයි ඉතින් උගන්නන වෙලාවේ හොඳට හගෙන ඉන්න පුළුවන්න්නේ ඒ වෙලාවෙත් ලියනව හෝ ාලා යි ම දකිනවා ම මේ උගන්ඩන වෙලාවේ හොන්ද සිහිකල්පනාවෙන් අහගෙන ඉන්නෝ හොඳට හගෙනින්ඉදලා මම දෙන විනාඩියේ ටක් ගල ලියනවා. අන්න ශිශ්ෂති හෙලින්්‍ර පාස්සෙනයි ලංකාව එක දෙක තුන පිළිවෙලට වෙනය ඉස්සෙල්ල හොඳින් එහුකන් දෙෙනවා. දැ මම දන්න දේ තමයි මම මේ කතා කරන්නේ. මම නොදන්න දෙයක් දැනගන්නනම් කවුරුහර කියන දි අහගෙන ඉන්නන එහුන්කන් දෙෙන්න්න. ෙහ හො ගොඩ ේ ිග ගන්න පුලවා මට ගන්න කරනවා. හැයි යා කියන දෙන වෙලා මර ක ම වෙන වැඩර හිට. එතකට ට දේල් ග ගන්නවන්න ඔයාලගේ ටීචෝ ගන්න වෙලාවේ ඔයාල දැක ඇති යාලනෙේ වෙන ලමයින්නවා ටීචු ගන්න වෙලාව වෙන වැඩ කරනවා. ලියනව සමර වෙලාවට නැත්තයි යාලු එක කතා කරරන්නවා. එයාලගේ ජීවිතයේ හම තමයි අවදාවත්. ව කෙනෙකුට ඇහුන්කන් දෙන්නේෙක් නැති කෙනෙක්ග ජීවිතයේ සාර්ථකනෑ එනිසා හොඳට අහෙනඉන්න මට එකමක් ඔය දැක්කම හිනා යනව කියලා නිකං අම්මල තාත්තලාගේ සල්ලි නාස්ති කරන නිකාම නිකං අය විතරයි. එනිසා හොඳද ඇහුකන් දෙන්නේෙ හොඳට ඇහුම්කන් දෙනවා දෙන වෙලාවෙේ ියනවා මෙ අක දෙකක්. හෝකිලගේ දැන්වායි සෞුරුදු දොළහයි හෝල ඔයයාගේ මයිසුද දොළහහියිද? ඔහුගේ සහෝදරයාමෙන් හතර ගුණයක් වයසවේ. මෙයා? සහෝදරය වගේ සහෝදරයා වගේ හතර ගුණයක් වය සයිලු. එහෙනම් කීවරක් කතරද දොළහා කීවරක් කතරත තොහා තුවක් කතර නියමයි නියමයි තුවරක් කතර. තුම්වරක් කතර දොළහයි? ර ොලා ඔහු හතරගුණයක් පෙඩිහල්ලේ. ඊට පසවන බලන්න මං කිවන අංජපකල් කරලා කියලට උ්ටක. සමන්න ඔහු සමන්නමයි කෝකිල කෝල සමන් කපල කෝ කියල කියලා ලියාගන්න. ඔහුගේ සහෝදරයා මෙෙන් දෙගුණයක් වයසවන්නේ තවවුරුදුකයකින්ද වන්නේ කිවවෝත්්‍යයන්නේ ඉස්සරහට. න්නේ වගෝතතියන්නේ ඉස්සරහට එනම් එන පොඩි අක්පුඩියක ගමන පොටක දෙන්න දෙන්නත ස්සරට අවුරුද්දවරුද්ද අවුරුද්දක් යනව පුතේ දෙන්නා එක් මේ බලන්න කෝකිලයට දහතුනයි සහෝදරයට හතරයි එගුණේ වුුණද? තවවුරුද්දක් යනවා මෙන්න දෙන්න එකක්ම කෝකිලයට දාහතරයි සහෝදරය පහයි තවවුරුද්දක් ඥනවා මේ බලන්න දෙන්න එක්ක කෝකිල්ලට පහලවයි සහෝදරයට හයයි තෙගුණය උනෙනෑ. සව අවුරුද්දක් යනවා කොකිල්ල යා දසයයි කොකිලෑ කියන කවුලනේ. සහෝදරය හත වෙනවා දෙගුණය උනෙන්නේ.තව අවුරුද්දක් යනවා කෝකිල්ලට හාදතයි හාදතයි කෙනෙ දහතයි. සහෝදරය අටවෙනවා දෙගුණය උනෙන්නේ. තව අවුරුදුදක් ඥනවා කෝකිල්ලට දහ අටයි සහෝදරය නවයයි ඉ දෙගුණය වෙනවා! දෙගුණය වෙනවා! තවුඩදා ඩක්්ද ඩඩ මේ නවවරත් දෙක තවයි දහට ඔන්න දෙගුණේ අවුන! එන අවුරුදු කියයකින්ද අවුරුදු හයකින්. අවුරුදුහයකින් තමයි දෙගුණය වෙන්නේ. ඒකත් හරි දරුවෝ මගේ විනාඩියක් දෙනවා ම මහදා ගන්න ඉක්මනටම ඕකහදන්න න නනලල. මේක හරිද මේක හරිද ඉවරයි කියලා ගොඩක් අය කියනවා තව සමහරය ඉන්නවා තගාල හදාගන්න ඔයාලික් මට ඇදොත්තමයි ගොඩේ ගො නැර හරි පුතේ ඔයා අතරම විශේෂ දෙයක් මතා කරන්න ඕනේ ඔයාලා මේ දැන්. හෙට තියනෙත් නොමිලේ කලාසක හෙට හැන්දැවේ හතේ ඉඳලනා නවේ වෙනකන්නේෙ අපි කරනවා. එතකොට පු ඊට පස්ස සිකරාදර කලින්තමයා මුදල් තැප කර න දැන්ටම ොෝ පිරිසක් මුදල්. ම ගුපල්් එකතු වෙලා ඉන්නේ ඒ වන්න එක මුදල් ගෙවල්ලා ලබාගන්න ස්ලිප් එකක්ත් මගේ නම්බ එකට එවන්න පාපුතේ ම ඔයාල ඇත් කරන මේ මොහොතෙත් මේඋගන්නන අතරෙත් ඇත්කර කර ඉන්න මොකද අපරාධි නිසා දරුවන්ට ලැබෙන අවස්ථාව. ඒ ඔක්කොමරේ ඔයාලට මුදල් ගෙවන්න තියන අර ැදිල් ලොකුවන්කයක් තිනවා ඒකටත්ස් සැප් කරන වලගේ නමස්ශ්‍රී තු ත් කර ඇකට එක පැහැදිලි හරිනේ හරි. ඔයාලගේ පන්තිගාසු අයවෙන්නේ මං හිතන්නේ අඩුම අඩු මුදලක් එක වැඩිවෙෙනෙන් හැකවදාවත් එකට හේතුව ඔයාට මංඒ වෙනුවෙන් මහන්සි වෙනවා දවස් අටක් සමහර වෙලවට දවස් දහයක් එවර එක දවසකට රුපියල් ලසුවා රෘපියල් සීයක් වගේ චූටි මුදලයි ඔයාලකින් ගන්නේ ඒ නිසා මේ පොච්චර ප්‍රශ්න තිබ්බත් හෙමයි මෙන්න අපි යනවා ඊළඟ ගැටලුවට. රි මිනිසෙකු සතුව පුවක් ගෝනියයක් ද බුලක් ගෝනියක් ද විය. මෙෙන මිනිස්සක් ඉන්න අහඳද හොන හොඳර පලාගන්න පංකිවන හොඳර බලාගෙනන්න අය තමයි හොඳමය. මෙන්න මිනිසෙක් ඉන්නවා. ඒ තමයි මිනිසා මිනිසෙක් සතුව බෑග දෙකත් තියෙනවා ගෝනිි දෙකක්. එක ගෝනයක් පු ගෝනියය පුගෝනනියනෙේ පුුවක් ගෝනියය. अनित गोनिया, बु गोनिया, बु 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 बु, बु, बु। बुलात गोनिया, हरी, <laughs> गोनी देखे बार तीस साता हिलू, गोनी देखे बार एक याने, बु गोनी आई, पु पुअग गोनी आई, ये देखे बार तीस साता ही, किलो ग्रैम සටයි ඊට පස් අපිට කියනවා මිනිසා හා පුවක් ගෝනයේ බර හැත්තෑවයි එයිනේ මිනිසා මිනිසා හා පුවක් ගෝනයේ මිනිසයි පුවක් ගෝනයේ බර හැත්තෑවයි. ඊට පසේ අපිට කියනවා මෙ අබුලක් ගෝනයේ දහාටහිලු අයියියෝ බූ 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 බුලක් ගෝනයේ දහටයිලු ම අරක මකනවා අපි උත්තරටක දාගන්න ඕන නිසා වෙන්නාම අත බායි හරිපුතේ ඔයාට බුලත්ගෝනියය දහටයි කියල දීලනේ මෙතන දමන්න බුලත්ගෝනයට දහාට ආ බුලත්ගෝනයට දහට දැම්ම කිලෝග්‍රේම් දහට උත්සගන්න කරට දාගන්න බුලත්ගෝනය යමු යමු එන්න සි කරා බුලත්ගෝනියය විසික රම්බෝ එක බර දහටක් ම තිනින් අයින් වුණා මේ දහටයිනේ බුලත් ගෝනය පඉංකර අටෙන් අටත් බිඳුවයි තුන එකත් දෙකයි අනේ පූ පුවක් ගෙඩි ගෝනිය විස්සයි විසයි එනම් මේ පූ 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 විසයි කෝපු සයි දැ පුවක් ගෝනය කරටගන්න අපි යනවා බයි කිසි කරා අම්මෝ විසක් අයි ගුණා හරි බරයි කිිලෝග්‍රයම් විස්සක් නෑ බින්දුුවයි හතෙන් දෙකක් පහයි ඉගැන මේ මනුසය පණහායි. මනුසය පණයි අර්ෂෝක්නේ මනුසය පණහායි පූපු විසයි බූබූ දහාටයි තැන් අපහර ප්‍රශ්නලට උත්තර දෙෙමු. මිනිසාගේ බර කියද. මිනිසාගේ බර පැටියෝ පණහක්ාවෝ ඉලෝග්‍රම් කියෙන දාන්න අනිවාරෙන්. අග දෙක පුවක්ගෝනයේ බරමන්න විසක්කාවෝ කන මුළුබර මුළුබර ඒ අමුතු බරක් පොයාලට පරක් තියෙනව නේද පල්ඩ තියන චටි බරක් ඒ මුළුබර මුළුබර විිස්්සයි පණහයි කියද ඇත්තෑවයි ඇත්තෑවයි දහටයි එකතු කරන්න කඕොන්නන්ගනේ? ඉස්සයි පණහයි දහටයි අටයි පහයි දෙකයි හතය එකයි අටයි. අසු අටයි. අසු අටස! ඊලගක හදන්න පපුත එමං හදරගඉන්න. බීම බෝතලයක් තුන් දෙනෙකුට ප්‍රමාණවත්ය. තිසුන් අතලයකට දීමට බීම් බෝතල කියයක් අවශ්‍ය ද. ඒනම් බීම බෝතලයක් ගෙනාවට පස්සේ. මේ බොන්න දෙන්න පුළුවන් තුන්දෙනෙක්ට මේ දිවේ ඇදගෙන ඉන්නේ ද බොන්න බලාග තුන්දෙනෙකුට ති බීම් බොදල තුන් දෙෙනෙකුට ආවා හතලිහා ඔොයාලම ගත කරන්නේ කොයාල කරන්නේ මේ හතලිහට කියනවා ඔොයාල තුන්දනා තුන්දනා කණ්ඩායම් වෙන්න ඔයාල තුන්දනයි ඔයාල තුන්දනයි, ඔයාල තුන්දනයි ඔයාල තුන්දන අප ඔය තුන්දන්නන තුන්දන්න ඒ බෝතල බෝත ෙනෙද න්න ම්බි බෝතල බෝතල තුනට බෙදෙනවා හරිද තුන්දන්නෙන තුන්දන බෙදනවා. අපි බලම කණ්ඩම් කියියක්යිද කියලා. හතරට නම් තුනේ එකයි එක්ව රක් තුන තුනයි හතරෙන් තුන එකයි ඇදළගත්තා බිින්දුව. දහයට නම් තුනේ තුනයිතුම්ව රක්තුන නම් නව යයි දහයිෙන් නවයක් ගියාම එන්නෙ පුතේ ඉතිරිකයි අනේ කණ්ඩායම් දහතුනයිනේ දහතුමක් ගෙනවම ඇතිබීම බෝතල් හයිෝ ඇතිනේද නෑ ඇයි නෑ කියන්නේ? ව මේ කෙනෙක් ඉන්නවනේ මේකෙනා එල බේරි බේරි ඉන්නව එයාට නොදුන්නො තිවරමයිවරයි එ නිසා ඒකෙනටත් තව බීම් බෝතලයක්ගෙන ඇත්දන්න දහතුන එකයි දදාහතරයි. එන පුතේ තීම බෝතල් ධතරයි ඩන්ටන්ටන්ටන්ටන්ටටන්ටන් ටටන්න් එක්මට හදාගන්න. විනාඩියක් දෙන්නවා මං විනාඩියක් දෙන්නවා ම විනාඩියක් දෙන්නවා මං හදන්න ඔහෝෝ ඊට පස්සයපියන්නේ හතර හතර විනිගානට වන්න. වරද නෑ තවම ලියනවනේ හරි හරි ඉක්ම ිය ගන්න? ඒ අවසන් වෙනවා. ඒ අවසන් වෙලා මටට වුට්ට එක වැදගත්වෙනවා. මෙන්න ඒ අවසන්වෙලා අපි යනවා ඊළඟ එකට මේක මකල 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 ඉවරකරලා ඊළඟ එක සොයා සොයා යනවා මමහදක්. හතද එක්වෙන්නේ ඉං්‍රසි වචනකකි මේ දවශ්ටිකේ අමේක තේරු ඇකෙ දරුව එකෙවලදින හමලෙසේ ීම බෝතලයක් දෙන්න පුළුවන් තුන්දෙන හිටලු. අහතලිස් දෙනෙක් ඇවිල් අපිියයේ කට්ටිය තුන් දෙනා ගාලනෙ බෙදල දුන්න. කණ්ඩායම් දහතුනක් කාවා. හැබයි එක් කෙනෙක් ඉතරුණා බීම බෝතල් දහතුනක් ගැනල්ල මදී අර බලාගෙනින් එක්කෙනටත් බීම බෝතලයක්ග ධාතන එකයි දහතරයි. හරිනෙ ර. හත ැක්වෙන්නේ ඉංග්‍රිසි වචන දෙකකි ADEH යන ඉංග්‍රීසියයක්කරු පහ වෙනුවෙන්ADE F යන ඉංග්‍රීසියකරු පහ වෙනුවට එක දෙක තුන හතර පහ යන ඉලක්කම් යොදා එම ඉලක්කම් අව ආරෝහණ පටිපාටයෙන් ලියා ඇත එනම් එක දෙක තුන හතර පහ හරි AD මේ බල HAD එක් දහස් දෙසිය තිස්පායි. යන් සම්හරයි හිතනව අන්නේ වරුනේ එක දෙක තුන පහ. ඒම නෑ පිළිවෙලට නෙමෙයි ඉස්සල මේ කිය අනු පිළිවෙලට නොවේ කියලා. ප්‍රශ්න හිබුද්ධියෙන් කියපුගෙන ශිෂ අත පස් දැක්ක ගමන් හෝස් ගාල උත්තරෙ ලියපගෙන ඉවරමිවරයිED FED එක් දහස් එක සිය තිස් හතරයි උදව්වක් කරන්නකෝ උදව්වක් කරන්න මේ අසරණය ඔලටසනය දකට උසවෝක කර තෙන්නෙ. එක තමාරයට ඊගාන්න බෑ ඇයි ස්කෝලේ නෑන නිසා දත්මදින්නනති ලමයි ගොඩක්න්නනවා හරි අන්න දැකන හිනාාව වෙන දැක්න දැකනේ ඔය හිාවනේ එකතිේ තමයි මෙ මෙතනල් ලම කිහිනාවෙනවා දත්මදින්නති ළමයි හරි මෙන් එකයි එකයි ඊඊ එක එක දැම්ම එන අපිට පලවෙනි එකට ඊවෙනුවට නම් බුද්දුමගේයම් මේ ආවා එක දෙවනිය කහන්නේ ්ඩී ඒ මේකෙත් තියන මේ කෙත්තියන ලක්කමක් කියන්නකො එක නැතුවක හොමත් දැ ඒ යාවන එක එක නැතුව දෙසිය තිස් පහයි තිස් සතරයි ඇතුළෙ දෙකේමට අහ තුන අම්ම උස්සගෙන ඉනෙ කටියත් එක්ක තුන්න තුන්න එහනම් ඊදී තියෙනව දෙකේම එනන් දී තුනයි ඒක ලේසීනේ දීතුුණයි ඒකත් හදාගෙන මේ පුතේ ඔය ප්‍රශ්නේදී සමාරයයි පටලව ගන්න නිසාම ම මෙහම හදනවා බලා ගනක කවරුතර යට එක අද බදාදාවගේ පෙරේදාත් ලබන කෙන කපන්න පෙරේදාත් ලබන කපන්න ලබන කපන්න ලබන කපන්න ලබන කපන්න පෙරේදත් සෙනසුරාදත් අතර දින කීයක් තිබේද. එනම් ම මේක හදන්න යනවා පෙරේදාත් සෙනසුරාදාත් අතර දින පොඩි බඩ්ඩම් මතක් වෙනවද අපේ පන්තියේ පිරිමි ළමේ කින්නවා. කවා மතகை மகை ප මට ර පන. එයාගේ ආරක්ෂාවට විීරෝධාර ගැහනු ළමයි දෙෙනෙක් දමනවා ඒ දෙෙන්න්න බයන කිය හිතුුව. ඒ දෙන්න ඊට වඩ වවා ක. ඒදගොல்ல ආරක්ෂා කරන්න අපේ அම්මල දෙන්නෙක් දමනවා. ஏඒ දෙන්න කටක නවා. එයා ආරක්ෂா කරන්න. අප ීරෝධාර තාත්තල දෙන්නෙක් දමනවා ආරි ඔන්න ප්‍රශ්නය විසඳ වුණා දැම්ට මාර ගත මේ පිරිවෙලම ටනේ මං කියනද පිරිිලම කවද කියලා එක්ක ඔන්න එයාට කියන අද කියලා ඊට පසේ හෙට අනිද්ද ඉං අනිත්්ද පළමුද අපට කියනවා. අද බදාදාවකි අද අමුතුමරයකි බදා. බ්‍රහස්පතිදා තිකුරාදා සනසුරාදා ආපස්සට යනවා අගහරුවාද සඳුද්ධ ඉරිදා. ඉරිදා සඳුද්දා අගහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදස් තැන සුරාද අපෙන් හන්නේ. පෙරේදත් මෙ ඉන්න හොර ගැඩිය පෙරේදත් තැනසුරාදාත් අතර දින කියයක් තියනවද කියලායි හන්නේ. අතර දින 1 2 334 මට අදාගන මේ කරනන් දෙන්න විනාඩියක් විනාඩි භාගයි තව තප්‍ර විසිනමයයි, තපපර විසි අටයි තප්‍රර විසි අතයි ඉක්මට. අරි නේද ඒද නේද 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 නේත නේද 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 හරි හරි මේ ඒ මේ ඔයාට මතක පොඩි බඩ්ක් කර පොඩි සිදුවක් කිව්වා ඕ ඒවන ගමතක වෙන්න ඒක මකරනවා මාගේ පැල අන්ඳුරනසන්න කරන්ට එකක් ගියා හිතනවා ජෙනරේටරයක් ගෙනනෙන්න ඒතෙන මාගේ පැල අන්ඳුරනසන්න හිතෙනවා ලාම්පුුවක් ගෙනෙන්නතෙල්න මාගේ පැලයන්දුර නසන්න ඉතෙන්නවා ටෝ චෙකගනෙන්න්න බැටරි මිලයි හරයන්න හරියන. පතන්න වැටනෑ මගේ පැලේ යන්තු රණසන්න හිතෙන්නවා එක ඔන්න ඔන්න රත්නායක යුුවල රත්නායක යුුවල අනේ මෙන්න විවාහ වෙනවා. විවාහ වෙලා ඉන්න යුවල. කාලයක් යනකොට පින්වත් දරුවනි මේ දෙන්නට ලස්සනම ලස්සන කුමාරයෙක් කිප දෙනවා ඒ කුමාරයට කියනව කලු කුමාරයෙක් නැනැසොරි ඒ කුමාරයට කියනව සුපුන් කියල ඒ කුමාරිට කියනවා සුජානිි කියලා. කාලයක් යැනකට සුපුන් මාගේ පැලයන්දුරන්න සන්න හිතනවා මනාලියගෙන් එන්න කියලා. සඳි කරකර්ර බඳන්නට කරකාර බඳනව සඳනි. ඊට වස්සේ සුචානී කසාද බඳිනව පවන්. දැන් ඇයි දන්නවද ම මේක මේ විදිහට කියල දුන්නේ. එක විභාගකද දුන්නා මේ ප්‍රශ්නය.ඒ වගේ ප්‍රශ්නයක්. ඇව ප්‍රශ්නම ගත්දන්න ඕද. රත්නායක යුවලට සිටින දරුවන් ගණන කියද ගොඩාක් ළමයි ලියල තිබනේ එකයි දෙකයි තුනයි හතරයි කියලා. හරයි. දැම් මෙයාලට කොච්චර කිව්වත් පිළිගන්නම නෑ. හතයි. දැ ඉති විාගෙනකට වැරදෙනවනේ මත. කල්පනා කරා මෙයාලට කොහොමද මේක අමතක නොවෙන්න කියල දෙන්න කියලා. කියලා දවසක් පන්තියේදි මොම කිව්වා ඔන්න ඔයසිින්දුව කියලා කියල දුන්න. පස්සෙදි බැලෑන්ඩ් බලනකොට මේ නෑද ගනන් මටවැරදුනත් එයාලට වර්දින්නේෙ නෑ. ගාන දෙනකොටම දන්නවා මාගේ පැළගිලතම පටන් ගන්න ගන්න දෙනකොටම. එතකොට යාලා ගන්නවා. එකතු කිරීමේ ලකුණක් තියනකොට ඒ දෙන්නා විවාහ වෙලා. දෙන්න විවාහවෙලා කියලා දන්නවා හරි එතකොට මෙයාලට ඉන්න දරුවූ දෙන්නයි. මේ ඉන්නේ පිටතින් අරගෙනාපු දරුවෝ මෙන්න ඊළඟක කාලයක් යනකොට මේ දෙන්නට ලස්සනම ලස්සන කුමාරයෙක් ලැබෙනවා එයාගෙනම අරුණ ඇවරයි දෑවරයි තවත් පින්වත් කුමාරයෙක් කිප දෙනවා රවී ඇවරයි දෑවරයි තුන් ඇවරයි ගයනි කියල පින්වත් කුමාරයක් කිපදනවා. අනේ මේ දෙන්නට නම් නිරාශා කියලා ගැහැනුදරුවකොයි නුවනි කියලගේ හැනු දරුවෙකුයි තමයිප දෙන්නේ. පලවෙනි ප්‍රශ්නය දෙවැනි ප්‍රශ්නය වෙනි ප්‍රශ්නය මට වඩා නෑදැකම් ඔයා දන්න නිසා මං ඔයාගෙන් අහනවා. අර නුවනිට කතා කරන්නේ කොහොමද මන්නිකන්න නෑදකම කියන්න. අරන්ගේ අපපොච්ච ඉන්නේ තාත තාත්ත. අරුණගේ තාත්තගේ නංගි හරික් හරි තාර්තක නගගේ රරි හරි . නැන්දාගේ දුවට කියන්නේ කොහොම දොයාලා නැන්දාගේ දුවට අරුණ නුවණට ඇමතිය යුත්තේ අක්කා මස්සින හ නුව නුවනට පොටකින්ට යිලක ප්‍රශ්නයට උත්තර හරි රිපටඉපටඉ පට නිසන් 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 බුදුුව අම්මේ නෑතක කිව්කම නෑන නෑනෝමට ඒ හලෝ ඒ හලෝ කියල දමතන්නේ ෝ තාත්තගේ නංගිට අමතන්න ඒ හලෝ කියලු චටි අනේ මේ ඔයාලගේ නෑදකම් මෙහෙම ලියන් එපා නංගී හෝ අක්කා අන් සුදු අක්කා චූටි අක්කා අයිෝ මංගවට විාගෙන ලකුණු දෙන්නේ ඔයාලගේ නෑදකම් ලියන්ග හිෙල්ලා ඔවු අක්කා අරේ නංගී හරි කියනවා නැත්තං අපි කියනවා නෑන නෑන ඔයාද කියීල ගැනප හා නෑනෝ! අනේ හොම්බට හැටක් විතර හරිනෑ දෙක රත්නායක යුවලගේ මුණුපුුරෙක් මුණුඹුරෙක් කියන්නේ තමන්ගේ දුවගේ අසොරි තමන්ගේ පුතාගේ පුතාට හෝ දුවගේ පුතාට අනේ දුවට නම් පුතාල නෑ දුවළමයි. උතාටි නෝ පුතාල දෙන්නෙක්ම අරුණ අක තු සුපුන් පවන්ට ඇමතිය යුත්තු නෑදෑකම සුපුන් පවන්ට ඇමතිය යුතු නෑකම සුපුන් පවන්ට ඇමතිය යුතු නෑදකම තමන්ගේම නංගීහෝ අක්කා එඉතම නංගිී කියලා තමන්ගේම නංගී විවාහ කරගන්නා පුද්ගලයට කියන්නේ දැ සුපුූන් කොහොමද පවන්ට කියන්නේ සුජානිව කසාද බැඳ පුගෙනාට කියන්නේ කොහොමද සුපුූන්. එන්න උත්තර ගලාගෙන ගලාගෙනනෙනවා දෝර ගලාගෙන මල් සිනා අන එයාස මගේ ෆොටරැකුත් පෙන්ෙනවා එක්ක දෙක ඒ සුජානයව සද බඳ නන්නේ ම නෙමයි මම මේ කසා දෙයක් අත් බැඳපු නැති තම මේ අහිංසක මනුසේ මමල්ල ගන්නන්නම් එපවවට කවුද මස්සිනා මස් සිනාව මස් සිනනා මස් සිනාව ස් මස් මස් සින හි මන ඒගේ මස් සිනාව වෙනවා එනිසා මස්සිනා කියළ කියන තක් ගාලා කන්නන් ත අපර පහහි නන්න අපර හර ද තිෙන්නේ ටගල උත්රතු ියික තියනෙන අපිදොමහවීක හයවෙන්නේ ප්‍රශ්නට මම යන්නවා. makan nah makan nah makan nah makan nah ini mereka makan nang wajar tuh net hmm Mesi, syaitu ibu bagi kalgi ada. නොම්බවලට අත්තද ආ සතුතිින් උඩ පණන්න කොහෙන පලාගන්න බලා ගන්න දුරදදුරයන්න මේේ ළඟගලඟ ඉන්න කියල ප්‍රාර්ථනා කරම් ඔය නැත්තන් ඔය ඔය රිදම් එක රිදම් එක රිදම්ම කන පිසුතු කියල ලතිනවා ඔය රිදම් එක ඔය දිගට මේ ග න්න ැ දරන් යන එ පාෙනවා ගිය පාර දුරගහිල්ල හිල ගොඩ ලමයි පාස්සෙන්න හිටපු ගොඩක් ළමයි මගේ පුතේ පෙල්ලුුණා හ අම් මේ ඔයාලට තියෙන ප්‍රශ්ම හරි මෙන්න අරින හරි ඊට පස තියන අපේ ගණ ගන්න ඔයාලාසයම් . ඇල්ක ශට තුරද නන්ස තේ මුදක් තියෙනවද කෙලමේ එක මුද්දක්වත්නෑ මුකූදනෑ හරි මෙන්න බලන්න ලස්සනයි නේදමගේ ගණක? හරි ගණන්ගන්න එපා ආ යන්න යන්න ආ න්න අයන්න මට දුක ඇයන්න මේ පන්තියේ වේගෙන්ම වෙලා වෙයන්න එක ගැන ඊ යන්න අයන්න හරිේ අපි ඉතින් මේවා මේ යාකරුම් සමානය වනේ යාළුවෝ යාලුවෝ එකට මූුණට මූන බලාගෙනඉන්නෙ මේ ඊඊ මේ දෙන්න නම් සතුරෝ දෙන්නෙක් එක සමාන නෑනේ එහෙනම් ආ යන්නට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්න යයන්න ඇයන්න මේකත් යා කරන්න ආආ ඇඇ මේ තියෙන විදිහට ඊයන්නට ඊ යන්න සතුරු දෙන්නේ ලියඋන්න්නැත්තේ අයන්න කියන්න අ ආ ඇ ඈනෙ එනං ෑ අරිකට්ටය අතු ඔස්සන්න ඒක අ නිමාලි ඉන්නව හොදේ මේබලනාවකො නිමාලි කරන වැඩේ මෙතිනින් මං හතන්නා නිමාලි මේ දෙවැනි ගණන මේ නිවාලි ඇත්තැගල වැරදිිය හිතෙනවා ඇ තමන් ඇතන්නෙමේ ඔ තමා ඇන්ද සිටි ඇඳුම පෙන්වා ැ මේ ඔන්න දැමිහ පෙන්ෙනවා තමා ඇද සිටි ඇඳුම පෙන්වා මෙය මාගේ අම්මාගේ අම්ම ඉන්න උඩ්ඩින් මේ අම්මා මෙය මාගේ අම්මාගේ මල්ලීගේ මල්ලීකෙනෙ මාමනේ මල්ලී ගේ නම් එහන තව නංගි කෙනෙක් ඉඳල තියෙනවා නංගී කියන්නේ අම්මගේ නංගිට කිය අම්ග නංගිට අම්ග නංගි අමග නංග කිය ක එම් අප අපේ අහනවා එනම් නිමාලේ ඇඳුම දුන්න අය නිමාලිගේ කවුද මෙයා කියන්න මෙයා අට පුංචයම්ම ලිය න ලියන පසුදු පුංචි කිරිපුංචි කලපුචි උසපුංචි දිග පුංචිේ හිනිිපුංචේවනෑ තක්ගාලා කක්ගල් හදාගන්නට. වෙලාවවේග යන නිසාට වේගින් ගණන්ටික හදන්නවන් නිසා යාමට ශපොටක දෙන්න. ඊට පස්සේ මං යන්නේ හත්ම නියකට ඒ මේ ඔයාල මේ අම් මේක මකනවා රූප සටන ඇදගන්නවා අල මේ එකක ඉවරයිනෑ අරක මකන්නේ බලමට සපොට්ටක දෙන්න ඔයාලට හැමදාම දමන කාටුන්නෙ එකද දැම්ම ැත්තේ යුබ එකේ වීඩියෝක මේ ලයි් එක යන නිසා එතකොට එක දාන්න බැරි නිසා නැත්තන් දානව හැමදාම ඒකයි මොන ගොඩකයිටහන ප්‍රශ්නය එක දෙක තාසය විසි දෙක ඒ විසි එක එතන සුන පහ හත එතනත් හත දී විසි හත පහලව පහලවන මේ විසි පහ පහලව දහතුන එකොලහ දාහත ඔච්චරයිනෑ එක් කොල්ලාහරි අපිට යන්න පාරවලුත් අදල තියෙනවා එන්න මෙහෙම මෙතැන පාරත් තියෙනවා මෙහෙම පාරත් තියෙනවා මෙහෙම පාරත් තියෙනවා මෙහෙම පාරත් තියෙනවා එහෙම පාරත් තියෙනවා එතනින් පාරත් තියෙනවා එහෙම පාරත් තියෙනවා ඇන්ට පාරක් තියෙනවා එතැන්ට ඒක තියෙනවා අපෙන්ගහන්නේ ඒ අකුර පිහිටල තියෙනෙකයි වී අකුර පිහිටල තියෙනෙකයි අයේ බී අකුර පිහිටල තියෙනෙ එකයි මටනං ඉදිං ගී අකුරහොයගෙන ලේසි එන්න වාත එක්ක එකයි තුන්නයි පහයි හතයින් නවයයි පාරදික යන්නේ එකොලහයි දහතුන්නයි පහලවයි දාහතයි දහ නවයයි විසි ඒකයි විසික විසිතුන. පිසි තුනයි විසි පහයි විසි හතයි විසි නවයයි ඉතිස්කයි පීටෙන් එහෙනම් විසි නවයයි ෝක්න එක හරි ඒට. එකයි දෙකයි තුනයි හතයි. එකයි දෙකයි හතරයි එකට එකක් එක තුකරා දෙ එනවා පුතේ මේ දෙකතර පරතර එකයි. දෙකට දෙකක් එක තුොකරා හතර එනව පුතේ. හතරට තුනක් එකතුකරා හත එනවලු පුතේ. හතයි හතරයි එකලහයි එකොලහයි පහයි දාසයයි. දසයයි හයයි විසි දෙකයි. විසි දෙකයි හතයි විසි නාවයයි එනම් ඒට එනෙත් එක එක වැඩි වෙනවා එක එක වැඩි වෙනවා පරතරය. එක හරි එක තොත්ව බාලග ඊළඟ ගණන හදන කොටම මම එදත් කියල දුන්නා. මකගද සෑම ක්‍රියාවකටම. ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. ඉරපායනවා! ඉර බැසගෙන යනවා. ඉපදෙනවා! මිය යනවා. උස්මගොන්නවෝ පහත දමනවා උඩ පනිනවා අපි බිම වැටෙනවා. ඉස්සරහට යනවා. පිටි පස්සට යනවා හැමකටම ප්‍රතිවිරුද්ධයි. එකතු කරනවා. අඩුකරනවා අඩුකරනවා එකතු කරනවා ගුණකරනවා බෙදන බෙදනවා ගුණකරනවා හොහොම එක තියෙනු. යම් කිසි සංක්‍යයාාවක් එම සංක්‍යාවයෙන්ම ගුණකොට ඔොන බලන්න. යම් කිසි සංක්‍යාවක් එම සංක්‍යයාාවෙන්ම ගුණකොට ඒකෙෙන්ම ගුණකොට ගුණකොට නවයක් එකතු කොට. ඉන් පහලවක් අඩු කල විට ලැබෙන පිළිතුර දහ නමයකි. එහිමීවා එන්නක් පුළුවන්. අපිඉතිං ආපසට යමු කියන්න. අඩුකරපු පාහලව අපිදෙන් එකතුකරනවා නවයයි පහයි. තාහතරයි එකක් ඉතුරුවෙනවා එකයි එකයි දෙකයි එකයි තුන එනවා මෙන්න එකතුකරපු නවයපුතේ අඩුකරනව ඔන්න මෙන්න ගේනව දාහතරෙන් නවයක් නවය අදහ ෙකුලා අදුුළ දතුන් ධාත්‍ර පහයි මෙතන දෙකයි විසිපායි. සොයා සොයා යන්නවා විසිීප කිසි පහෙන්න්නේ කීවරක් කියද. කීවරක් කියද. පයුුවරක් ගන්න පසර පහ පසරක් පහ. එහෙනම් අර සංක්‍යාව කියද.. මේක තේරෙන් නැති දෙයක් නෑ. එකට එකක් එක දුකරා දෙකයි. දෙට දෙකමේ එකට එක්යි එකතු කරේ දෙකට දෙකයි හතරට තුන්නයි හට හතරක්ක තුරම කො යි කොහට පහක් තුරම දසේ දසේට හ කිතුරම විසිසකටහක් තුරම් සින මේක එක තුන්න පාහතනම මේ පරවල්දිගේ අනති. තක් ගාල් හතාගන මගේ දර ෝටික වේගෙන් ඊට පස්සැව කියන්නේ පුතේ අටවෙනි ගණනේ චුට්ටක් චූටි වැරැද්ද තියනවා මොකද දන්නුවද වැරද. අදම දම කද දන්නවද ඒ හදාගන්න පොටි ද දැ හදාගන කො යාට මේ වරු හදාගන්න පුුව බද්ධක කළ ඇති මුදල ඉන්දිි ලඟ ඇති මුදින් තරනක් ව ඉන්දිික රුපියාව විස්සක් බුද්ධිකට දුන්නොත් චන්දිික ලඟනෙමෙයි චන්දිික කපල දාලා බුද්ධික කියල ලියන්න. ් චන්දිිපා බුද්ධික දමන්න. ඉක්මනටම ඉවර කරපු නිසා මම යනවා පුතේ වගුව මෙන්න බලන්න කොහ අපිට පාරවල් පෙන්න්නනවනේ දෙයන්න පුළුවන් විදිහට බාධකයක් නැතුූ ගේ එකක් වගේ මේ මෙ බලන්න. එ තුන්න පහා ඒ පාර වහල මෙතනින් උඩට යනවා. හත්ත නවය එක්කොල්ලා හා මෙතනින් වහල පාර යටට යනවා. දහ තුන්න මෙතරින් වහලා මෙහෙේ. පහලාව මෙහෙ වහලා. උඩ දාහත දහනමය විසි විසිතුන දෙක දෙකනේ. විසි පහා විසි හත මෙහාට යන්නලු අන්න දෙකක් එකතු කරම විසි නවයයි. අන්න එකයි බීට විසිනවයක් කාවේ පැහැදිලිනේ. ඉරස මේ පාරකයන් එකට එකක් එකතු කරාම දෙකයි. එකට දෙකක් එකතු කරාම හතරයි. අතරට තුුණක් එකක වැඩිකරගර එකතු කරනවා ඒකට හතරක් එකොළහයි එකො හට පහත් දාසයයි දාසට හයක් විසි දෙකයි විසි දෙකන ඉතින් හතක් යුතු කරන්න පැයි විසි ැබැයි අන්න හෙමයි අපි ඒක හැදූදී. අරිනෙ තේරුන් නැති අයටත් අවසාන්දිී මකනකොට තේරුණා අරිනෙම් බුද්ික ළඟ ඇති මුදල ඉන්දිකළඟ ඇති මුදලින් හතරෙන් එකක් වේ බුද්ධිකළඟ ඇති මුදල බුද්ධිකළඟ ඇති මුදල හරි, ඉන්දිකළඟ ඇති මුදලින් හතරෙන් එකයි. ඉන්දිකළඟ ඇති මුදලින් හතරෙන් එක ඒැනෙ. බුද්ධිකගෙළඟ මුදලක් තියනං ඒක ඉන්දිකගෙළඟ මුදලෙන් හතරෙන් එකක්. ඒ යන්නේෙ. ඉන්දිකගෙළඟ තියෙන්නේ කොටුවක් නම් ඒ කොටුවෙන් හතරෙන් එකක් හොඳටට අහගෙන ඉන්න අයට නොතේරෙන්න විදික් නෑ. අරිනෙ. ද්ධිකගෙලළඟ තියන මුදල ඉන්දික ගෙළඟ තියන මුදලෙන් හතරෙන් එක හතරට කපල එක කෑල්ලක්. පැහැදිලීද හරි පැහැදිලි. ඊට පසේ අපිට කියනවා ඉන්දික රුපියල් විස්සක් බුද්ධිකට දුන්නොත්. ඉන්දික රුපියල් විස්සක් බුද්ධිකට දුන්නොත්. මෙයාට විස්සක් එකතු වුනොත් තාම වෙලා නෑ උනොත්උුණොත්. බොද්ධිකළඟ ඇත්ති මුදල එක මෙන්න මේ මුදල රන්දිිකළඟ ඇති මුදලට සමානවේ. රන්දිිකළඟ තියෙන මුදලට සමාන වෙනවලු. ඒක කියන්න එහෙනම් මේ ටිකමයි රන්දික ගාව තියනෙම එකැනෙ මේ කොටුව අතරට කපල කෑල්ලකට ඇයි විශසක් එක තුනොත්නෙ විශසක් එකතුනොත් මේ දෙන්නගක සමාන වෙනවාලු. ඒ තෙරුණ අතතු සන්න ආේ නියමයි තමා ව අපහෝ කියන්නම් මම ඉන්දිකගල්ලඟ තියන මුදලයෙන් අතරට බෙදල කෑල්ලත් තමයි බුද්ධි ගාව තියෙන්නේ පැදිලි ඉන්ඩිකරපියල් විස්සත් දුන්නොත් විස්සක් වැඩ වෙනවනි බුද්ධිකට අන්න එතකොට මේ දෙන්නෙම ලඟ තියන දල් සමානයි. මංගිහිල්ල හනවා රන්දිිකගෙන් ඔයාගේලඟ මුදල් කියීත් තියනවද එයා කියනවා? ඟ තියෙනවා රුපියල්තිහක් රුපියල්තියක් හරිහරි දැන් අපිට මේ බුද්ධිකගේළඟ තියෙන මුදල හොයන්න පුළුවන්න කොහොමද හොයන්නේ මේ තියෙෙන් අර යදන විස අයින් කරන්නකො වැඩඩන්න නෑ කියලා ඒ විසයින් කරන්න ඔන්න ඒ විසා අඩු කරන එතකොට බිින්ුවයි තුනින් දෙකටඩු කරම එකයි ආහනම් මේ චූටි කෑල්ලද හයයිනෙ පුතේ චටි කැල්ලද ද හයයි එම් මේ බද්ධිකගාව තිබන දහයයි දහයයි තිබිල තියෙන්නේ. මෙයාගාව තිහයි මෙයා දහයයි 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 දයි දහය හතරක්නේ සම්පූර්ණක හතලිහයි. එන ඉදිගෙලක තිබල හතලිය දැම්බලම ඇත කියලා. දහඇත් තිබන බුද්ධිකගගාව ඉන්දිකගාවේ හතලිහත් තිබුණා හතලිහෙෙන් විස්සක් මෙයාට දෙනකොට දහයයි විස්සයි තිහයි නෙපුතේ එනන් තිහායි රන්දිිගගේ තිහයි සමානයි. එන අපෙන් හනො පලවෙනි ප්‍රශ්න. බුද්ධි ගළග ඇති මුදල කීයද රුපියල් දහයයි අපිට ඕන මමාරුගණනක් මේ විරට තේරුන්ගන්න පුළුවන පොතේ අංකදේක ඉන්දිගළංග ඇති මුදල රපියල් කීයද රුපියාල් හතලිහයි තිදනාගේ මළංග ඇති මුදල කීයද. ගහයයි හතලිහැයි පණහයි තිහැයි අසූුවයි වැහැදිලි නේද පහැදිලි එන ආයමක් කියනවා ඉන්දිකගෙන් හතරෙන් එකත් බුද්ධිකට දුන්නා සොරි. ඒයෙන්නේ බුද්ධික්ගාව මෙයා විස්සක් දුන්නොත්. අරයට සමානයි එනං ඒවි සයින්කරන්න ඒ විස්ස නැතිවුණනා නම්බුද්ධික කරළඟ තියෙනෙ දහයයි දහයික ඇලි හතරක් තමයින් දෙදික්ගාව හතලි හයි හරිම ලේසි. අංක දෙක හරි අංක දෙක නිමාලි උදයාහාරය සඳහා හතලි හයි. උද්දයාහාරය සඳහා හතලිහායි. දවල්ල හාරය සඳහා සුවයි එනන් දවසට නිමාලිවියදන් කරනවටයි හතරයි දොලා එකවිස එකසිය විස්සක්. අපිට කියනවා. තින පහලවක් සඳහා. එනම් එකසිය විස්සේව පහළවක්. ගුණ කරමු පට්ටලේසි පසරක් බින්දුව බින්ඳුවයි පසරද් දෙක දයෙන් බින්ඳුව එකක් ඉදිරිී පසරකය පහයකයි හයයි. එක යටටින් දාන ඩොක් ල එක්වරක් බිඳුව බිඳුවයි එක්කරත් දෙක දෙකයි එක්වර එක එකයි. ගින්දුුවයි බිදුවයි හයයි දෙක යට එක් දහ සටසීය රුපයාල එක් දහ සටසීයයි එක්මට හදාගනමගේ පෙටියෝ ඒ හැදුවේ අපි අට පෙ ක්ට ග ් එක රගන්න ලුවන් නවනියක ගැන පට්ටම ලේසි ගනක්. කතේ නවේත් පොඩි වැැද්දත් තියනෝක හදාගන්න ගමන් අර තියනවනේද පහ ක් න සහද ය ති බ ද්‍රව පහ ද්‍රව කතර හමරග කාර ට දක්වත කිය දරණ අඩිරූ හේෂනනි පින්තුූරපත රුවිනි කතුර ජනනි පැන්සල හසනි ගම්බෝතල හෙම තිෙෙනවන. අ දරනී රවිණටද, රවිනි හේෂානටද, හේෂානි ජනටද. ජ හසනීටද අන්සනී නිමාලිටනෙමෙයි හන්සනී දරණටද නිමාලි කියන එක කපල දර නිදාගන්න. අන්සනී දරණටද අන්නේ එක හදාගන කුතේ. හරිදෝ නැතෝ නැතෝ මගේ පුතේ මම පලවෙෙන එක මකනවා මේක මකල ඒ අරටික ලියා ගන්නා දරණි අඩිරූල ඒශානි පින්තූර පොත රුවිණි කතුර ජනනි පැන්සල දංසනී ගම්බෝතලය ඔන්න හොඳට අහගන්න මාරු කරන විදිහ හරි දර වි දර රුවිණට දෙනවයාගේ අඩිරූල. ඉසරැෙන් ලියාගත්තා රවිමී හේෂාණිට රුවිනිගළඟ තිබුණු කතුර දෙෙනවා හේෂානිිට ේෂානි ජ ේෂානිිගළඟ තිබුණු පින්තූරපත දෙෙනවා ජනනිට ජනනි හන්සනීට අනිග ළංඟ තිබුණු පැන්සල අන්සනීට දෙනවා හන්සනී නිමාලිට මෙ ම කිව්ව දරණ කියල වෙනස් කරගන කියල හන්සනී ගම්බෝතලය දෙෙනවා දරණීට අපෙන් අන ප්‍රශ්නවලට උත්තර දෙමු පලවෙෙන එක දැන් ජනීළඟ ඇති ද්‍රව්ව කුමක් ද. නිගලඟ තියෙන්නේ පින්තුූර පොත්ත අංක දැන් පැන්සල තිබෙන්නේ කාගෙලංගතශංසනීගගාව ඒ දෙකම හරිදරුව කෝබලන්න වව් අන්න දැන් අපි යන්නේ අවසන් ප්‍රශ්නයටන උමට මොයාට පුළුවන් වනේ ඔයා ඉක්මට වැඩටික කරපු නිසා. ඔයාලා ආසම ගණනක් තමයි හදන්න හදන්නේ ආසම ගණනක් මොකද අපේ පන්තියේ පහවසරේ ළමයි ඉන්නවා ගෙම්බෝ ඇති කරන කරතලේට ආදරයට මංආදරට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි මෙතන ඉන්නවා ගෙම්බෙක් අවසාන්න පිටුවම් මේ කරන්නේ මෙතන ඉන්නවා මැස්සෙක් කාාල මැස්සනට කොටක් කාදරයන චිත්‍ර ගැන සැලකිරිීමමත් එෙන් එපා මැස්සෙක් මෙතනි ඉන්නවා ගෙම්බෙක් ඒ ගේෙම්බෝ අන්ඳන්නක කහොමද අයියෝ ඒ මිනිහෙක් වගේ ගෙම්බ ගෙම්බෙක් ඉන්නවා ඒ ගෙම්බයි මෙතනී නො මැස්සෙක් අපි ේකොන්න ෑ චිතර ඔන්නෑ ඔය අතර දුර මීටර් මේ තුනයිලු මී තුු මීට තුනයි මිදුලක ගෙම්බෙක් සිටි වූ මීටර තුනක් ඇතින් මැස්සෙකු සිටින බව වූ දුටුවේය ඔන්න මේ ගෙම්බා. ැ ැක් ඊටතු ඔන්න අ ගෙන්ම්බට පුළුවන් අර දිවදිී කරල මැසල්ලන්න ඔයාලතල ම දැන තියෙනවාව සුම් ලාසික ඉන්නකොට පන්තියේ සමාරයගාවෙන් මැස්ස යනකට දැක්කන ය දැ ගෙම්බා මීතරයක් දුරයාමට තුන්වරක් ඉදිරියට පැනිය යුතුය. මීටරයක් මේ මීට්‍ර තුන කඩාගම කෑලි තුනකට එකයි දෙයි තුනයි තුයි එකක් වයින්න තුම් පාරත්තා අපෙන් හනවා ගෙම්බා මැස්සල්ලා ගැනීමට වාරකීයක් ඉදිරියට පැනී යුතුද. එකයි දෙකයි තුනයි, හතරයි පහයි හයයි මාරයිනේ හතයි අටයි නවයනිි අපි ගෙම් ග කුට නැල න වගේ එතම ිශ්‍ය වග වට ෙ නොනෙම ගම්බ ගෙන්ගු කල නග පැර නව වාර නවයයි අංක දෙක ගෙම්බා හයවරක් ඉදිරියට පැන්න පසු. එකයි දෙකයි, තුනයි, හතරයි පහ හයයක් පැන්නටස නන්න මෙති නව නො බම. න්නට පසේ අනේ තව මීටරයයයි යන්න තියෙන්නේ ටිංගි ඉංගිරි මැස්සා මීටර දෙකක් ඇතට ගොස් වැැසුවේ නම් මූන යකගේ මැස්සෙක්නේ මේ මැස්සා තව මීටර දෙකක් ගහිල මෙන්න තව මැසක්නෙනවා මීටර දෙකක් ගිහිල්ලා ඉස්සරහට වහලා එ මැසා තව දෙකක් ගිහිල්ලා අයියෝ මෙන්න මැස්ස ඒ නම් මෙයාට අපෙන් හනව වාර කියා ඉදිරයට පනියුද මේ මීටරේට තුනක් පණින්න්න ඕන තව දෙකක් තියෙනවනේ. මීට්‍රේ මීට්‍රේ එකකට තුනයිනෑ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි. ඒත්වාර නවයයි. එනම් අද දවසිවගන්න පොහොඳ ටම තේරුණු දරුවත්තුත් සමුද. නියමයි අපි හමු වෙනවා. හෙට හරිටම හැන්දෑවේ හතට. පුරදුදුවටහනත්ෙක්කොයි ආසම ආසම අසම ගනම් පන්තියත් එක්ක එහෙනම් ! මයිතින් යන්න යනවා මටයන්න අවසරයි. අපි ආයෙම හෙතහමයෙමු තිවට්ටංග තිස්පාලෑස්ති කරගන්න හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි ! බුදුසරණයි දෙවිටීටයි ආයබොෝ.